ශේෂයෙන් මද කතා කරන්නේ අපේ වෘත්තීය සමිති ශේෂයම වෙනුවෙන් ශීලම වෘත්තීය සමිති සංවිධානය නියෝජනය කරන විදිහට විධායක මට්ටමේ අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ වැඩි දිනෙක කතා කරනවා මේ ශ්‍රී ලංකා මා ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියන එක. එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික දේ තමයි අපි කැමති වුණත් නැතත් අපිට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමත් ඒ අදහස් නියෝජනය කරන තැනක අපිට පිවිසෙන්නත් ඒ සම්බන්ධව හැසිරෙන්නත් අපිට තියෙන අයිතිය. හැබැයි අපි අද විශේෂයෙන්ම කතා කරන්නේ අපේ වෘත්තීය සමිතිය සංගයක් වෙන වෘත්තීය සමිතිය නාහන්සේ නායකෙක් වෙන විශේෂයෙන්ම රජයේ වෛද්‍යධාරී සංගමේ ගරු සභාපති වෛද්‍ය පාදිනිය මහත්මාට එරෙහිව ඔහු දේශපාලන කටයුතු වල නිරත වුණාය කියලා මේ එන්ජිඕ මේ ඩොලර් කාක්කන් පිරිසක් විසින් එහෙම නැත්නම් එන්ජිඕ වලින් නඩත්තු වෙන මේ අන්තර්ජාතික දේශපාලනික වමනාවන් නියෝජනය කරන ශ්‍රී ලංකාව තුළ බොරු අපක්ෂපාතී භාවයක් පෙන්වන කණ්ඩායමක් විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයටත් බරපතල කම්ප්ලේන්ට් එකක් කරලා තියෙනවා මේ පාදිනී මහත්මයා දේශපාලනික කටයුතු වලට නිරත වුණා කියලා. ඒකට හේතුව එක්තරා දේශපාලන පක්ෂයක ජනාධිපති අපේක්ෂකයෙකු විසින් ඉදිරිපත් කරන ලැබූ මැතිවරණ ප්‍රකාශනය එහෙම නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධව ලැබූ ආරාධනයකට අනුව ඒ ආරාධනයට අනුව සහභාගී වීම බරපතල වරදක් විදිහට තමයි ඔවුන් පෙන්눔 කරන්නේ. මමත් ඒ වගේම වෛද්‍ය පාදිනිය මහත්මාත් ඒ සියලු දෙනාම අපි කවුරුත් මේ රටේ විද්වත් වෘත්තිකයන්ගේ සංවිධාන නියෝජනය කරනවා ඒ වගේම වෘත්තීය සමිති අංශයන් රාශියක් නියෝජනය කරන නායකයින්. එතකොට එවැනි නායකයින් හැටියට පාදිනිය මැතිතුමාටත් අපිටත් තියෙන වගකීමක් තමයි ඒ වගේම යුතුකමක් සහ අයිතියක් තියෙනවා මේ රටේ ජනාධිපති අපේක්ෂකයෝ 35 දෙනෙක් ඉන්නවා. මේ 35 දෙනා අනාගත ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, රාජ්‍ය සේවය අනිකුත් කාරණා සම්බන්ධව මේ රටේ පීඩිත ජනතාව මුදවා ගැනීමට, තරුණියන් මුදවා ගැනීමට මොන වගේ ක්‍රියාමාර්ග ගන්නවද තමන් බලයට පත් වුණොත් කියන කාරණේ. එතෙන්දී අපි වෘත්තීය සමිති නායකයන් හැටියට එහෙම නැත්නම් වෘත්තිකේ විවිධ වෘත්තීන් නියෝජනය කරන නායකයන් හැටියට අපිට අන්දේව බීරෝ වගේ මේ සිදුවෙන රට තුළ සිදුවන දේශපාලනික ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු නොකොට අපිට කිසිසේත්ම ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඉන්නවනම් අපි වෘත්තීය සමිතියව වෘත්තීය සංවිධාන නායකින් වෙන්නේ නැහැ. මොකද එක පැත්තකින් අපි වෘත්තීය සමිති නායකයෝ අනිත් පැත්තෙන් වෘත්තිකයන් හංගේ සංවිධාන නියෝජනය කරන නායකින් ඊළඟට අපි රටේ විද්වත්තුන් හැටියට රටේ අනාගත පරපුරේ රටේ අනාගතය ඒ වගේම රටේ ජනතාවගේ අනාගත පරපුර කොයි වගේ දිශාවකට ගමන් කරනවද ඒකට සම්බන්ධව ඒ දේශපාලන ධාරාවන් වලින් ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ මතයන් මොනවද ඒක රටට හිතකරද අහිතකරද කියලා බලන්න නම් අපි ඔවුන්ගේ ප්‍රතිපත්තීන් සම්බන්ධව අවධානය යොමු කරන්න ඕන. ඒ අනුව විශේෂයෙන්ම වෛද්‍ය පාදිනිය මහතාත් ඔහුට ලැබිච්ච ආරාධනය අනුව ඔහු නියෝජනය කරන රජයේ වෛද්‍යධාරී සංගමේ ඒ වගේම PNF කියන වෘත්තිකයන්ගේ සංවිධානයේ ඉන්න අනිකුත් සමාජිකයන්ගේ ඉල්ලීම මත සහ එම මැතිවරණයට ජනාධිපති අපේක්ෂක මැතිවරණයේ මෙහෙයුම් කමිටුවෙන් කරන ලද ආරාධනයකට අනුව තමයි එතුමා එතෙන්ට සහභාගී වුණේ. සහභාගී වෙලා එතුමා එතන කිසිදු මෙයාගේ ප්‍රතිපත්තිය හොඳයි, මෙයාගේ ප්‍රතිපත්තිය වැරදි, මෙයාට ඡන්දේ දෙන්න, එහෙම නැත්නම් අරයට ඡන්දේ දෙන්න එපා. මේ විදිහේ කිසිදු කතාවක්වත්, කිසිදු සාකච්ඡාවක්වත්, කිසිදු අදහසක් දැක්වීමක්වත් නොකර තිබියදී ඔහු එතන වේදිකාව විතරක් නියෝජනය කළා කියලා බරපතල චෝදනාවක් ඉදිරිපත් කළා තියෙනවා. එතෙන්දී ඔහු ඒ පක්ෂයක් නියෝජනය කිරීමක් නොවේ කළේ රටේ විද්වතෙක් හැටියට ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්, ඒ වගේම වෛද්‍ය පීඨ කථිකාචාර්යවරයෙක් හැටියට ඔහුට සහ වෘත්තීන් නියෝජනය කරන සංවිධාන කීපයක සභාපතිවරයා හැටියට ඔහුට වගකීමක් තිබ්බා එවැනි අවස්ථාවකට සහභාගී වෙලා ඒ දෙන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබා ගන්න. ඒක තමයි ඔහු කළේ. එතකොට මම කියනවා මේ NGO ඩොලර් කාක්කන් විසින් අපිට මතකයි මටත් ආරාධනාවක් තිබ්බා සුගද්දාස ස්ටේඩියම් එකේ මේ
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් 35 දෙනාම සහභාගී වෙනවා. ඒ නිසා ඔබලාගේ ඔබලා නියෝජනය කරන වෘත්තීය සංවිධාන නියෝජනය කරමින් එම රැස්වීමට එන්න කියලා. මමත් ගියායි රැස්වීමට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තිබිච්ච රැස්වීමට. එතකොට එහෙමනම් ඔය කියන විදිහට ඒකත් වැරද්දක්. හැබැයි ඒකට අපි පෙළඹෙව්වේ මෙන්න මේ චෝදනා ඉදිරිපත් කරම කණ්ඩායම්. එතකොට මම කියන්නේ මේ අය යම්කිසි න්‍යාය පත්‍රයකට අනුව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ කියයි, එහෙම නැත්නම් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අධීක්ෂකයෝ කියයි. හැබැයි මොවුන් ඇත්තටම මේ මටසිලුටු නම්දාගෙන, එහෙම නැත්නම් ජනතා හිතවාදී නම්දාගෙන, එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී මුණුවරක් පෙන්වමින් මොවුන් කරන්නේ මෙන්න මේ එක් කණ්ඩායමකට, එහෙම නැත්නම් එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමක් තමයි. මොකද වෛද්‍ය පාදනීය මහතා මේ මමත් පෞද්ගලිකව දැක්කා ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකව දෙන්නගෙම රැස්වීම ප්‍රතිපත්ති ප්‍රකාශන සහ ඔවුන් සමග ඔවුන්ගේ ප්‍රතිපත්ති සමග සාකච්ඡා කරන්න ගිහිල්ලා තියෙනවා. හැබැයි ඉස්සෙල්ලම ගියේ එක්සත් ජාතික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයාගේ සමග සාකච්ඡා කරා. හැබැයි එතකොට ගැහුවා දැන් එයා ඒ පැත්තට පැනන කියලා. ඊළඟට ඊට පස්සේ තමයි අනිත් පැත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්න දවසේ ගියේ. එතකොට මේකෙන් අපිට තේරෙනවා අර පැත්තට ගියාම මේ නිශ්ශබ්දව ඉන්න රාජ්‍ය නෝන සංවිධාන හෝ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන කට්ටිය නිශ්ශබ්දව ඉඳලා මේ පැත්තට ගියාම විවේචනය කරනවා. ඒකෙන් අපිට තේරෙනවා ඇත්තටම මේ එක එක දේශපාලන ව්‍යාපාර කඩේ යන්නේ මේ ස්වාධීනයි කියන කණ්ඩායම්, එහෙම නැත්නම් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වනවායි කියන කණ්ඩායම් කියලා ඉතා පැහැදිලි. මොකද අපි දන්නවා පවතින ආණ්ඩුව හැමතිස්සෙම මැතිවරණ නීති රීති වැඩියෙන් උල්ලංඝනය කරනවා. නමුත් ඔවුන් ඒ උල්ලංඝනය කිරීම බොහෝ විට වාර්තා කරන්නේ ප්‍රමාද වෙලා හෝ ඒ වටිනාකම නැති වුණාම හෝ එහෙම නැත්නම් වාර්තා නොකරම ඉන්නවා. අපිත් මේවා හොඳට නිරීක්ෂණය කරනවා. උදාහරණයක් මම පක්ෂවල නම් කියන්නේ, අපි බැලුවා අපේ වෛද්‍ය ශේෂ්‍රයේම එහෙම නැත්නම් වෙනත් ඉංජිනේරු ශේෂ්‍ර අනිකුත් ශේෂ්‍රවල ඇතම් රාජ්‍ය නිලධාරීන් හැටියට ඔවුන් ඇතම් දේශපාලඥයාගේ රැස්වීම්වල කතත් කළා, රැස්වීම්වල ඉඳගෙන හිටියා. ඒ වගේම සමහර අය ඒ අය වෙනුවෙන් පත්‍රිකා බෙදාහැරියා, තව ගොඩාක් දේවල් කළා. අපි ඒවා වැරදි කියන්නේ මොකද මානව අයිතියක් උන්ට. ඒක එතකොට හැබැයි ඒ වෙනකොට මේ රාජ්‍ය නෝන සංවිධානය මතන් ඩොලර් කාක්කන් නිශ්ශබ්දව මුකුත් කළේ නැහැ. ඒකයි මම අපි කියන්නේ වැරදි නම් කවුරු කළත් එක වැරදි, නිවැරදි නම් කවුරු කළත් එක නිවැරදි. ඒ නිසා මම කියනවා මේ රටේ ආණ්ඩුකම අවස්ථාව තමයි අනිකුත් සියලුම නීති වලට වැඩිය උඩින් තියෙන්නේ. ඒ නීතියට උඩින් වෙන කිසිවක් තියෙන්න බෑ. එතකොට ආණ්ඩුකම අවස්ථාවේ හැම මිනිසෙකුටම තියෙන දේ අයිතිය තමයි තමන් කැමති දේශපාලන අදහසක් දැරීම, ඒක ප්‍රකාශ කිරීම, ඒ වගේම ඒ සම්බන්ධව සාධනීය හෝ නිෂේධනීය දේවල් විවේචනය කිරීමේ අයිතිය සෑම මානවයෙකුටම, ලංකාවේ සෑම පුද්ගලයෙකුටම, සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදෙකින් තොරව සෑම දෙනෙකුටම තියෙන අයිතිය. ඒ අයිතිය මේ තමන් කැමති දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයාට දෙනකොට එක විදියක්, විරුද්ධ කෙනාට දෙනකොට එක විදියක්, එහෙම තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒක හැම දෙනාටම තියෙන අයිතිය. හැබැයි අපි රාජ්‍ය නිලධාරියෙක් වීම නිසා විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරියෙක් වුණාම ඩිසිප්ලින් එකක් හැටියට, ඒක ආණ්ඩුක අවස්ථාව තරම් බලවත් නීතියක් නෙවෙයි, ආයතන සංග්‍රහය කියන්නේ, ඒක ආණ්ඩුක අවස්ථාවට යටින් තියෙන දෙයක්. හැබැයි රාජ්‍ය පාලනයේ යම්කිසි විධායක මට්ටමේ නිලධාරීන් ගේ ඒක අපි කියන්නේ ආචාර ධර්මයක් හැටියට අපි ඍජු දේශපාලනයක් කරන්නේ. අපි වෘත්තීය සමිති කරනවා, එහෙම නැත්නම් බහුජන සංවිධාන නියෝජනය කරනවා, ජාතික ව්‍යාපාරයන් නියෝජනය කරනවා. නමුත් අපි කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ, කිසිම එක සමාජිකත්වයක් අපි අරගෙන නැහැ. එවැනි තත්ත්වයක් තුළ අපි දන්නවා පාර්ලිමේන්තුවට ගියපු සමහර අය දේශපාලන පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ විධායක මට්ටමේ තනතුරු දරමින් ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගියපු අය ඉන්නවා. අපි නම් වශයෙන් කියන්නේ එමේ. හැබැයි මෙවැනි ඌ මේ මේ මේවා කියන්නේ තුච්ච, තමන් ඉලක්කගත අයට ප්‍රහාර එල්ල කිරීම අපි කිසිසේත්ම
කුමන මට්ටමේ වුණත් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා අපි වෘත්තීය සමිතිය අවශ්‍යව ගන්න එපා. රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයේ ඉන්න සියලු දෙනාම අපි මෙවැනි කටයුතු කළොත් අපි හිත පැහැදිලිව කියනවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටම කියනවා. දැන් ඔය අපි දන්නවා සාදීන කොමිෂන් සභා කිව්වට සමහර සාදීන කොමිෂන් සභා වලට අපිට සුදුසුකම් තිබ්බ අපි ඇප්ලිකේෂන් දැම්මා සාදීන කොමිෂන් සභා වලට. හැබැයි එයාලා ඊට පස්සේ බලනවා අපි දරන අදහස මොකද්ද අපි ඒ ඒ පවතින ආණ්ඩුවේ සාමාජිකවද නැද්ද එහෙම කියලා බලලා තමයි ඔය මැතිවරණ කොමිෂන් මේ සභා සහ අනිකුත් දේවල් පත් කිරීමේදී සලකා බැලුවේ. ඒවා අපි කිව්වට අපක්ෂපාතී කියලා එක්තරා විදිහකට සම්පූර්ණ අපක්ෂපාතී දේවල් නෙවෙයි. ඒ ඒ කැමැති මැතිවරුන් යෝජනා කරන දේවල් වලට තමයි ඔය දේවල් දුන්නේ. ඒ නිසා අපි කියනවා මේ ලෝකෙවත් මම නම් පිළිගන්නවා ස්වාධීන සංවිධාන නැහැ. ලෝකෙ එහෙම මිනිස්සුත් නැහැ. අපි විවිධ අදහස් දේශපාලන අදහස් දරන අය තියෙනවා. දැන් අපි හිතමු මැතිවරණ කොමිෂමේ සභාපති අපේ මිත්‍ර දේශප්‍රිය මැතිතුමා හොඳ මිනිස්සෙක් තමයි. හැබැයි එයා කියනවා දැන් බුදුහාමුදුරුවන්ට වඩා උඩින් ඉඳගෙන හාමුදුරුවන්ට දේශනා කරනවා. උඹල බණ කියනකොට මෙහෙම තමයි බණ කියන්නේ. මෙන්න මේ විදිහට තමයි බණ දේශනා කරන්න. පන්සල බා එහෙම කියන්න අයිතියක් නෑ. ඔකට හොඳම උදාහරණය තමයි මහා මේ ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයක ජනතාවකට බිල් ක්ලින්ටන් නීතියක් පාස් කරුවම ඊට පස්සේ ඔවුන් කිව්වා ක්ලින්ටන්ගේ ගෝලයෝ නෙවෙයි අපි, අපි දෙවියන්ගේ ගෝලයෝ. එනිසා ක්ලින්ටන්ගේ නීතිය පැත්තකට දාගෙන ඉන්න අපේ ප්‍රාන්තයේ අපි ක්‍රියාත්මක කරන්නේ දෙවියන්ගේ නීතිය. එනිසා අපිට ක්ලින්ටන්ගේ නීතිය අවශ්‍ය නැහැ කියලා. එනිසා අපි කියනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආගමික නායකයෝ විශේෂයෙන්ම බෞද්ධ ස්වාමින් වහන්සේලා රටේ මුරදේවතාවුන් කියලා කියන්නේ ඔවුන්ට දේශපාලනික වශයෙන් කවුද පත් වෙන්නේ කවුද පත් කරන්න එපා කියලා විවේචනයක් කිරීමේදී මොකද ඔවුන් ඒ ස්වාමින් වහන්සේලා දාන වේල සපුරා ගන්නෙ අනිවාර්යෙන්ම තමන්ගේ දායකයන්ගේ. ඒ නිසා දායකයන්ගේ ආර්ථිකයේ දායකයන්ගේ දේශපාලනයේ දායකයන්ගේ පැවැත්ම තහවුරු නොවුනොත් පන්සල විනාශ වෙලා යනවා. ආගමික නායකයන් විනාශ වෙලා යනවා. නිසා ඔවුන්ට අයිතියක් තියෙනවා, ඔවුන්ට යුතුකමක් තියෙනවා මේ සම්බන්ධවදී යම් අනුශාසනා කරන්න. ඒක කරන්න එපා කියලා කියන එක මම නම් දකින්නේ මේ අපි සුද්ධගෙන් හරි එහෙම නැත්නම් පස්සේ හදාගත්තු නීති වලට වැඩිය රීති සම්ප්‍රදායන් ඒවා සංස්කෘති ඒවා කාටවත් වෙනස් කරන්න ඔය ශනිකව පුළුවන් කමක් නැහැ මා ජනතාවගේ කැමැත්තක් නැතුව. ඉතින් ඒ නිසා අපි මේ නීතිය කියන එක ප්‍රජාතන්ත්‍රවාදයේ ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූල ධර්මයක් තමයි වැඩි දෙනෙක් ඒකට සහභාගී කරව ගන්න පුළුවන් ඉඩ කඩ අවකාශ දෙන එක. එගන අපි විශ්වාස කරන දේ තමයි මම කිය මට මම කියන දේ අනිත් කෙනා පිළි නොගත්තට ඔහුට ඒ අදහස දැරීමට තියෙන අයිතිය අපි පිළිගත යුතුයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්ම. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ දැන් පෝස්ටරයක් ගන්න බෑ, එහෙම නැත්නම් ලීෆ්ලට් එකක් බෙදන්න බෑ. මේ මේව දැම්මම ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෑ. මිනිස්සුන්ට තොරතුරු ගලාගෙන යන්න විදියක් නෑ. තොරතුරු අපිට රෙදිනවා වෙන්න පුළුවන්. අපිට රෙදිනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ තොරතුරු දෙන්න පුළුවන් කෙනා සාවද්‍ය තොරතුරු නොවෙන්න ඕනේ අපි පිළිගන්නවා. හැබැයි තොරතුරු දීම තහනම් කරුවම ඒතර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් නැහැ. මිනිස්සු සමහරු අපේ ගම්වල ලංකාව කුඩා රටක් වුණත් සමහර ගම්වල මිනිස්සු මේ ජනප්‍රිය දේශපාලනඥයන්ගේ නම් පවා නොදන්න ඉන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් කර හිටියොත් එයාට ඒ තොරතුරු ගලා යන්නේ කවුද? එහෙනම් මැතිවරණ කොමසාරිස් මැතිවරණ කොමිසම මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සියලු දෙනාම හැම ගෙදරකටම සියලුම දේශපාලන ජනාධිපති අපේක්ෂකයන්ගේ තොරතුරු සහ ඔවුන්ගේ ක්වොලිෆිකේෂන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ජනතාවට යවන්න. මේ වෙනකන් නම් අපිට ඒවල නැහැ. අපිට මේ වෙනකන් ඒවල නැහැ. ඉතින් අපි මෙච්චර සමාජෙත් වැඩ කරුවත් අපිට සමහර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන තාම අපිට ලැබිලා නැහැ. අපි අධ්‍යයනය කරමු. ඒ නිසා ජනතාවගේ ප්‍රතිපත්ති විශේෂයෙන්ම මේ ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන අපි වෙත ලැබිය යුතුයි. ජනතාව වෙත ලැබිය යුතුයි. හැබැයි එහෙම ලැබෙන්නේ නැති තත්ත්වයක් තුළ ඒක මැතිවරණ කොමිසමේ වගකීමක් විය යුතු යුතුකමක් කියන්නේ. අයි මොකද එයාලා කියනවනේ අපිට ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ රැස්වීම මහන්න හෝ වෙන දේවල් කරන්න යන්න බැරි නම් අඩුගානේ රටේ ඉන්න විදායක නිලධාරීන්ට ඒ
සහායව නොලැබෙන ජනතාවට මැතිවරණ කමිසමේ සභාපති ඇතුළු කමිසම වගකීමක් අරගෙන ඒ ප්‍රතිපත්ති සහ ඔවුන් පිළිබඳ තොරතුරු අපි වෙත එවන්න ඕන. එතකොට තමයි අපිට රහසෙන් අපේ ඡන්දය පාවිච්චි කිරීමේදී අපිට කාටද ඡන්දය දෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඒ නිසා අපි කියනවා මැතිවරණ කමිසමේ අපේ මිත්‍ර සභාපතිතුමාටත් මේ අරලු දීලා ගුද මාර්ගේ වහන්න එපා. ඒතර කුපුරලා යනවා. ඒක කරන්න එපා. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියලා ඒකට තියෙන ඉඩකඩ ඔක්කොම වැහුවට පස්සේ මිනිස්සු කොහොමද ඒවට ළඟා වෙන්නේ තොරතුරු දැනගන්නේ. ඒ නිසා මේවා මේ තමන්ගේ තමන් තමන්ට බලය ලැබුණම බලය ඕනෝඩරි අතික්‍රමණය කරන්න එපා. බලය තියෙන්නේ මහජනයා අතේ, නිලධාරීන් අතේවත් වෙන කාගේවත් අතේ නෙමෙයි. බලය තියෙන්නේ මහජනයා අතේ. ඒ නිසා මහජනයාට ෘචි පරිදි තොරතුරු දැනගන්න සහ ඒවට ඉඩකඩ දෙන්න, ඒවට තමන් කැමති කට්ටියට නඩු අකමැති කට්ටියට නඩු දාන්නයි, කැමති කට්ටියට ඕන දෙයක් කරන්නයි ඉඩ දෙන්න එපා. ඒවා ආණ්ඩුකවස්ථාවේ 12 එක යටතේ තරඳ සමානීන්ට අසමාන විදිහට සලකන්න එපා. සියලු දෙනාටම සාධාරණ ඉෂ්ට කර දෙන්න වෘත්තීය සමිති නායකයාට අපිට තහංචි දාන්න දෙන්න එපා. අපිට ඕනෑම දේශපාලන පක්ෂයක සංවිධානයක අපි සාකා සමිති කැඳවනවනම් ඉන්න වැඩි. එහෙම නැත්නම් අපි දේශපාලන රැස්වීමක කතිකේ කැටල ගිහිල්ලා අහවලාට ප්‍රමෝ කරනවා නම් ඒක වැඩි. හැබැයි අපිට විශේෂයෙන්ම පොදු ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කිරීම වැනි දේවල්වලදී සහභාගී වීමට අපිට තියෙන අවස්ථාව අසුරන්න එපා. ඒ නිසා අපේ මේ මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායමෙන් ඉල්ලනවා මෙවැනි රාජ්‍ය නොවන සංවිධානවල මේ කරන, මොකද ඔය සංවිධාන වල 4-5 දිනක් කියනකන් ඇමරිකන් ඩොලර් එකතු කරගෙන තම තමන්ගේ පුද්ගලික දේවල් කරගන්න, මේ වගේ මේවා ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන නෙමෙයි, මේවා එක එක කෙනාට කඩේ යන නිකන් බඩගෝස්තරවාදී ව්‍යාපාර. ඒ බඩගෝස්තරවාදී ව්‍යාපාර වල දේවල් වලට රැවටෙන්න එපා. ඒවා අනුව කටයුතු කරන්න එපා කියලා අපි නැවත ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි හෙළා දකිනවා මේ වෛද්‍ය පාදනීය මහතා පමණක් ඉලක්ක කරලා මේ කරන ප්‍රතිගාමී වැඩවලට අපි ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය හැටියට අපි අපේ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. අපි එයින් අදහස් කරන්නේ අපි වෛද්‍ය පාදනීය මහත්මයා අදහස් කරන සියල්ල අපි අනුමත කරනවා කියන එක. එහෙම නෙමෙයි අපි කියන්නේ. ඔහුටත් කැමති අදහසක් දරන්න අයිතියක් තියෙනවා. ඔහු සංවිධානයක නායකයෙක්. ඉතින් එතකොට ඒ සංවිධානයේ නියෝජනය කිරීම ඔහුට ඊට සහභාගී වෙන්න අයිතියක් තියෙනවා. ඒ අයිතියට කාටවත් අපිටවත් පහර ගන්න බෑ. ඒ නිසා අපි මාධ්‍ය ආයතන, දැන් මාධ්‍ය ආයතන වලට විවිධ නම් දාලා පහර ගන්නවා. මාධ්‍ය ආයතන කරන්නේ ජනතාවට තොරතුරු දැනුවත් කරන්න. මාධ්‍ය ආයතන ප්‍රධානින්ට වෙන වෙනම දේශපාලන අදහස් තියෙන්න පුළුවන්. ඒක ඔවුන්ගේ පුද්ගලික අයිතිය. හැබැයි ඔවුන් මාධ්‍ය ආයතනයක් හැට අපි කියන දේ දානවා, අපිට විරුද්ධ කියන දේ කෙනෙක් දානවා, තව දේවල් දානවා. ඒක තමයි මාධ්‍ය කියන්නේ. ඒ නිසා මාධ්‍ය තොරතුරු දෙනවා. අපි ඒ තොරතුරු ආශ්‍රයෙන් අරගෙන අපි තීන්දුව කරනවා. ඒ නිසා අපි නැවතත් කියනවා මේ වගේ මේවා සියුම් මර්ධන, මේවා තමයි අර අපි කියන්නේ මේ මොකද්ද එක කණක් අතගා මේ අංගේ ඉඳන් කණ වැඩ මේවා කරන්න. අංගේ ඉඳන් කණ වැඩ. එහෙම නැත්තම් මේවා එක කම්බුලක් අතගාලා අනිත් කම්බුලට පිහියෙන් අයින වැඩ. මේවා කරන්න එපා කියන එක අපි රටේ වගේ කීතු අංශ වලින් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. මම සියලුම විධායක නිලධාරී සංවිධාන තමයි නියෝජනය කරන්නේ. විධායක නිලධාරී සංවිධාන වෘත්තීය සමිතිය. ඒ කවුද? මම සභාපති වෛද්‍ය නිමා කර්මාන්ත. දාරින් සමහර අයට තම තමන්ගේ විශේෂ බාර ඇමතිවරුන් බලපෑම් කිරීම තුල කරනවා. ඉතින් මම රාජ්‍ය නිලධාරී කෙනෙක් දින මම නම් කවදාවත් එහෙම කරේ නැහැ. මම කියන්නේ එහෙම කළ යුතු නැහැ. නමුත් සමහර අය තමන්ගේ ධාරිතාවයේ අනුව දරා ගැනීමේ ශක්තිය අනුව එතකොට ඒ වගේ දේවල් නවත්තන කිතා හොඳයි. දැන් පත්තිින් දෙනවා නම්, බඩු පාණ්ඩ බෙදෙනවා නම්, නීති විරෝධී අල්ලස් දෙනවා නම් ඒවා වැරදි. ඒවා වැරදි. හැබැයි අපි කියන්නේ මෙහෙමයි. දැන් මේ අපි වෘත්තීය සමිති නායකයන්ට
කිසියම් ඕනම දේශපාලන පක්ෂයක් අපිට ආරාධනා කළොත් ප්‍රතිපත්ති ප්‍රකාශනය අපේ කරනවා. එහෙම නැත්නම් අපේ ප්‍රතිපත්ති හැදීම සඳහා ඔබේ අදහස් ලබා ගන්න අපි කැමැති කියලා. එතකොට අපිට ඒක යන්නේ යුතුකමක් සහ අපේ අයිතියක්. ඒකයි අපි කියන්නේ. ඒ දෙක දෙකක්. රාජකාරී කිරීමේදී අපක්ෂපාතීව කිරීම එකක්. අපි වෘත්තීය සමිති කරනකොට අපි විදායකල් දාරින් වුණාට අපිට මේ රටේ තියෙන දේශපාලන පක්ෂ ඕනම් පක්ෂයක් අපිට ආරාධනාවක් කළොත් මේ අපි මෙන්න මෙහෙම ප්‍රතිපත්ති හදනවා, සෞඛ්‍ය ගැන ප්‍රතිපත්ති හදනකොට ඔයාලගේ අදහස් දැනගන්න කැමති. එහෙම නැත්නම් ඒ අදහස් වලට අනුව අපි හදපු ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වනවාම හවල් දවසේ ඔයාලේකට සහභාගී වෙන්න. ඒක ඒක වරදක්කට දකිනවා නේද? ඒකට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මොකක්ද? ඒක ඇකේ දැන් මේ මේ සම්බන්ධයෙන් රජයේ වැඩසටහන සමග කිසියම් ප්‍රකාශයක් කෝකරන්නේ නැහැ. ඉතින් අපි ඇත්තම දන්නේ අපිට මේ මේ මාධ්‍ය සාකච්ඡාව කරන්න කියලා රජයේ වෛද්‍යනාර සංගමය ඉල්ලීමක් කළේ නැහැ. මේක අපි කරන්නේ අපි වෘත්තීය සමිති කරන නායකයෝ හැටියට. අපි ඕනම කෙනෙකු මාධ්‍ය ආයතන වල ඔබතුමාලට යම් අසාධාරණයක් වුණොත් අපි මීට ඉස්සරත් එහෙම කළා තියෙනවා. මට නම් වශයෙන් මම කියන්නේ ඒක ඒක තමයි අපි ඒ වෙනුවෙන් අපි කියන්නේ අසාධාරණයේ කොතනද? ඔව්, කොළ පාටද, රතු පාටද, නිල් පාටද, දම් පාටද වැඩගත් නැහැ. අපි අසාධාරණයට එරෙහිව අපි ඔබතුමාලා දැන් මේ මෙතුවරණ අපේක්ෂකව ඉදිරිපත් කරපු ප්‍රතිපක්ෂ ප්‍රකාශන කීයක් විතර මට හම්බුලා තිබ්බේ? එකයි දෙකයි දෙකයි හම්බුලා තියෙන ඇත්තටම. දැන් මම අනිත් අයටත් කිව්වා මම කෝල් එක උද්දාල්කෝ ඔයාලා ප්‍රතිපත්ති ඔක්කොම අපිට එවන්න. අපිට සමහර අය ආරාධනා එවලා තිබ්බේ නෑ. අපි කිව්වා අපිට එවන්න. අපි මොකද අපි ස්ටඩි කරන්න ඕනේ. ස්ටඩි කරලා අපේ සමාජික උත්හනනේ අපි කාටද සර් මේ ඊළඟ පාර ඡන්ද දෙන්න කියලා අපෙන් අහනවා. ඇත්ත කතා. ඉතින් අපි කියලා දෙන්නේ ඔයාලට කැමති කෙනෙකුට දෙන්න කියලා. නමුත් එයාලා විශේෂයෙන්ම අපි ගත්තොත් අපි සෞඛ්‍ය සේවයේ අධ්‍යාපන සේවයේ සම්බන්ධව ඊළඟ පත්වන ආණ්ඩු අධ්‍යාපනය හෝ සෞඛ්‍ය විකුණන්න කොහේ ප්‍රතිපත්ති තිබ්බත් අපි ඒ අයට නම් ඡන්ද දෙන්න කියලා කියන්නේ නැහැ. ඒකම ඇත්ත. ඔබේ තාත්තා ඉල්ලුවා අපි ඒකට නම් කැමති වෙන්නේ නැහැ. අධ්‍යාපනය විකුණනවා කියලා හරි එමෙතන සෞඛ්‍ය විකුණනවා හෝ පෞද්ගලීකරණය කරනවා කියලා කිව්වොත් අපි තා පැහැදිලිව කියලා දෙනවා. අපි අපේ සමාජිකයන් පොළඹවන්නේ නැහැ. ඒ වෙන්නේ මොකද අපිට ඇය ආණ්ඩු ආපු ගමන් මරකල කරන්න වෙනවද කවුරු ආවද ඊට පස්සේ. ඒ වගේ දැන් කිය ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකින් ඔබතුමාලාට තියෙනවනේ දේශීය වෛද්‍යවරු හැටියට ගැටලු ටික. ඒ ටිකට කවුද මේ වැඩිපුර ප්‍රතිචාර දක්වලා තියෙන්නේ? ඔබ